අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා හැම දිනම ඊ ශ්‍රී ලංකා චැනල් එකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කරන රැලි මාලාවේ පළමු පොදු ජන රැලිය අමතමින් ජනතාව නොමග යවමින් රට අගාධයට ඇද දැමීමට පසුගිය ආණ්ඩු කළ කණ්ඩායම් නැවතත් එක්ව සිටින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබෙනවා. ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අනුරාධපුර සල්ගඳු ක්‍රීඩාංගණයේදී මෙම රැලිය පැවැතුණා. කුමන ජන අභියෝග හමුවේද සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු පරිදි ගොවි ජනතාවගේ ආදායම 100%ක් ඉහළ නැංවීමටත් රටේ ජනතාවත් ආරක්ෂා කිරීමට තමා කැපවන බව ජනපතිතුමා සඳහන් කළා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශන අනුව අභියෝග හමුවේ රජය අත්පත් කරගත් ඉලක්ක පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහජන රැලි මාලාව සංවිධානය කරනවා. රැසින් භූමියට පැමිණි ජනපතිතුමා ආගමසුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස් එම් චන්දතිරණ මහතුරු ඇතුළු කැබිනට් රාජ අමාත්‍යවරු විසින් පිළිගනු ලැබුවා. මහින්ද රාජපක්ෂ රජය පෙරළා දැමීමට එදා කටයුතු කළාක් මෙන් දේශීය හා විදේශීය බලවේග එක්ව නැවතත් රජය ගමන වැළැක්වීම උත්සාහ කරන බව ජනපතිතුමා පෙන්වා දුන්නා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉදිරි පරම්පරාවේ සුබසිතේ ඉලක්කගතව ක්‍රියාවට නැංවේ. එබැවින් කුමන බාධක පැමිණියද අඛණ්ඩව පෙරට යන බව ජනපතිතුමා අවධාරණය කළා. ෆණ්ඩ විරුද්ධව පාරට බැස වර්ජනය කරන අය ආණ්ඩුව දෙස නොව ජනතාව දෙස බැලිය යුතුයි. රාජ්‍ය සේවකයන් රටට ජනතාවත් වෙනුවෙන් සේවයට කැපවිය යුතු වෙනවා. පිබිදීමෙන් පවතින ආර්ථිකය ආරක්ෂා කරගැනීමට රට නොවෙසා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට ඉඩ ලැබීමට අවශ්‍යතාව ජනපතිතුමා සිහිපත් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙහිදී අදහස් දැක්වුවා. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් දැක්වේ අපට මහපාර හොඳට හුරුයි, අපිට වැල්ලේ ඇවිදලත් පුරුදුයි. ගෝඨාභය ජනපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම අරගෙන ඔබ ඉදිරියට එන්න. අපි අද ඉඳන් පටන් ගන්නවා කුමන්ත්‍රණ අත්හැරලා ජනතාව අතරට ඇවිත් අපිත් එක්ක සටන් කරන්න. පුළුවන් නම් දිනන්න කියලා මම විපක්ෂයට අභියෝග කරනවා. ඉතින් මහින්ද රාජපක්ෂ ඒ විදිහට අභියෝග කරද්දී ගෝඨාභය රාජපක්ෂ තමයි කතාව ඉතා උද්වේග කරව මෙන්න මෙහෙම පැකියක් කිව්වා. එදා මේ බිමේ ඉඳලා මම පොරොන්දුනා පොහොර නිකන් දෙනවා, ගී වලට සහතික මිල වැඩි කරනවා කියලා. මම අද කියනවා පොහොර නැතුව හරි පොහොර එක්ක හරි ජනතාවගේ ආදායම 100%කින් මම වැඩි කරනවා කියලා. ඔන්න ඔය විදිහට තමයි මේ රැලිය අදහස් ප්‍රකාශ වුණේ. ඉතින් මේ රැලියට Facebook එකේ පොහොට්ටුවට සම්බන්ධ අයගේ පේජ් වල දේශපාලඥයන්ගේ පේජ් වල තියෙනවා අතිවිශාල ජනයක් සහභාගී වුණා කියලා. හැබැයි 2019 මේ සල්ගාදු ක්‍රීඩාංගණය පිරලා ඉතිරලා යන සෙනගිටියා. හැබැයි මේ අවස්ථාවේ මේ ක්‍රීඩාංගණය පිරෙන සෙනගිටියද කියලා ක්‍රීඩාංගණයේ උඩින් ගත්ත ෆොටෝස් බැලුවොත් ඔබට පෙනේ. ඒකක් එක්තරා ප්‍රමාණයක වැටක් ගහලා ඒ වැට ඇතුලේ මිනිස්සු හිර කරලා තමයි මේ ෆොටෝස් ගහන්නේ ඔක්කොම කරන්නේ. එතකොට අපිට හිතෙන මිනිස්සු ගොඩක් ඉනවා කියලා. හැබැයි ග්‍රවුන්ඩ් එක උඩින් දැම්බලුත් එහෙම ග්‍රවුන්ඩ් එකෙන් භාගයක් පුරව ගන්නවත් මිනිස්සු නැහැ. ඒගොල්ලන්ට ඕනේ ජනතාව තාමත් ඒගොල්ලොත් එක්ක ඉන්නවා කියලා. ඇත්තටම මේ තරම් පීඩාවක් ඉඳලා ජනතාව මේ ආණ්ඩුව පස්සේ යනවනම් ඒ වගේ ජනතාවක් ඉන්න රටක ජීවත් වීමට ඔබ සුදුසු නැහැ. ගෑස් පෝලිං වල ඉඳලා කිරිපිටි පෝලිං වල ඉඳලා ගෙදර ගෑස් සිලින්ඩර් පුපුරනවා එහෙම දේවල් කරලත් මේ ආණ්ඩුවට කිසිම දෙයක් කරගන්න බැලුව පොර ටික නැහැ, මිනිස්සුන්ට අස්වැන්න නැහැ. ඉතින් ඔබ හිතනවාද අනිත් එක මේකට මේ අනුරාධපුරයේ ගොවි ජනතාව කියලා අච්චර මේ ටීවී වල වෙන්න උද්ඝෝෂණය කරන මිනිස්සු වෙයිද මේ රැලි වලට? නැහැ, මේ බස් වලින් ආපු සෙනග. මොකද කිහිප දෙනෙක්ම Facebook post දාලා තිබුණා පොදු ජන පෙරමුණේ රැලියට යන ගමන් කියලා බස් වලදී ගත්ත ෆොටෝස්. සාම්ප්‍රදායිකව සුපුරුදු පරිදි ඉතින් මේ අර බස් වලින් අදින සෙනග තමයි මේ ඉන්නේ. ඊට අමතර දෙයක් ඔබට කියන්නම්, ඔබ දැන් මේ තිරයේ දිස්වන චාරුප බලනකොට ඔබට තේරෙනවා ඇති මේවැ ඉන්න බහුතරයක් 95%ක්ම ඉන්නේ වයසක ජනතාව. මොකද මේ සතිය දවසක් මහ දවාලක ඇවිල්ලා තමන්ගේ වැඩපාඩු කරගෙන මේ වගේ මෙලෝ වැඩක් නැති බොරු බයිලාගෙන ඉන්න තරම් මිනිසුන්ට අවශ්‍ය හැකියාවක් තියෙනවනම් ඒ අමු කාලකන්නේ මිනිස්සු කොරස්සාවක් කරන්න යන්නේ. ඉතින් මේ ඔක්කොම මිනිමේ ගෙවල් වල නිකන් ඉන්න මිනිස්සු ওই බීඩියක් ගාගෙන අවසරම හරි කරගෙන එහෙම ඉන්න කට්ටිය, ගෙවල් වල ඉන්න ගෑනු කට්ටිය, එහෙම කට්ටියට කාන්තා සමිති දීලා සංවිධානය කරගෙන ඔයාලට මෙහෙම දෙන්නම් අපි මේකේ බස් එකට එන්න ට්‍රාන්ස්පෝර්ට් දෙනවා කිව්වහම එන මිනිස්සු තමයි ඉන්නේ. ඊට අමතරව සල්ලිත් අතර දීලා එන මිනිස්සු තමයි ඔය ඉන්නේ. ඉතින් රටේ එහෙම ජනතා පිරිසක් ඉන්න ඔය කොච්චර Facebook එකේ කට්ටිය කිව්වත් දැන් මේ පිමිනසක් කරනවා මෙහෙම කරනවා මේ හොට් එක පන්නනවා කියලා එහෙම හරියන්නේ නැහැ. තවත් එක කරුණක් කියන්න තියෙනවා මේ ඒ කරුණ තමයි මේ ශ්‍රී ලංකාව කියන්නේ අවුරුදු 5000 6000කට වඩා වැඩි ඉතිහාසයක් තිස්සේ රජවරු යටතේ පාලනය වෙච්ච රටක්. ඉතින් මේ මෑත කාලයක් වෙනකන් ඒ වගේම
1800 18 දක්වා රජවරු තමයි අපේ රට පාලනය 815 දක්වා රට රජවරු පාලනය කරේ. ඉතින් එහෙම වුණාම අපි කැමති එක පුද්ගලයෙකු වටා ගොනු වෙලා උන්ට වහල්කම් කරගෙන ජීවත් වෙන. ඉතින් අපේ මිනිස්සු හරි ආසයි අදටත් මේ පාලනය කරන මිනිස්සු රජවරු වගේ සලකලා ඒ මිනිස්සුන්ගේ වහල් විදියට ජීවත් වෙන. ඉතින් නව පරපුරේදී මෙන්න මේ දේවල් බිඳ වැටේ කියලා අපි හිතනවා. නමුත් තරුණ කීප දෙනෙකුත් ඒ රැලි වලට සහභාගී වෙලා ඉන්නවා දැක්කා. කොහොම නමුත් මේ කියන තරම් දෙයක් මේ රැලි වල නැහැ. මේ කියන තරම් සෙනඟක් මේ රැලි වල නැහැ. අපි හිතනවා මේ රට වෙනස් කරන්න පුළුවන් ජනතාවක් ඉන්නවා. ඒ ජනතාව මේ වගේ දේවල් වලින් ඔවුන්ගේ මතය වෙනස් කරලා දාන්න පුළුවන් කියලා මේ ආණ්ඩු පක්ෂ වල ඉන්න කට්ටිය හිතනවා නම් මේ පාලකයෝ හිතනවා නම් ඒක ඇත්තටම බොරුවක්. මොකද මේගොල්ලෝ මේ කොච්චර මේ බොරු බයිලා ගහලා රවට්ටන්න හැදුවත් කර්මය කියන දේ ඔවුන් පසුපස යනවා යනවා යනවාමයි.